සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පතව්‍යා ඒක රජ්ජේන සග්ගස්ස ගමනීන වා සබ්බ ලෝකාධිපච්චේන සෝතාපට්ටි ඵලං වරං ති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි දැන් හැම දිනාම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න ප්‍රඥා රූපවාහිනී නාලිකාව බාහිර පටිගත කිරීමක් ලෙසින් පටිගත කරලා විසුරුවා හරිනු ලබන මෙම ධර්ම දේශනාව අද මෙලෙසින් සිදු කරන්නේ අපගේ අනුශාසකත්වයෙන් ක්‍රියාත්මක වෙන අලව්ව පනාදණ්ඩ පැනසිහ සෙනසුන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ සිටයි. මේ උතුම් ධර්ම දේශනාව සඳහා සදහැති දායකත්වය ලබා දී කටයුතු කරන පින්වතුන් වන්නේ බුලත් කොහු පිටිය අලවතුර ගණීගොඩ පිය සෙවන ලිපිණී පදිංචි දයාබර මෑණියන් සහ දූ දරු පිරිස විසිනුයි. ඒ පින්වතුන් මෙවන් වටිනා ධර්ම දානමය පින්කමක් මෙලෙසින් සිදු කරනු ලබන්නේ ඉතාම උතුම් අරමුණු කිහිපයක් පෙරදැරි කරගෙන අවුරුදු 89ක් ආයු වළඳා 2021 වර්ෂයේ සැප්තැම්බර් මාසේ 10 වැනි දින දායකත්වය දරූ අය අතරින් වෙන් වූ ආදරණීය පියාණන් දයාබර ස්වාමි පුරුෂයාණන් වන ගණීගොඩ පියසෙවන ලිපිණී පදිංචිව සිටි M.R. පියදාස ලියන මහත්මයාගේ තෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම වෙනුවෙනුයි එතුමාට පින් අනුමෝදන් කරන්න මේ පින්කම මෙලෙසින් සංවිධානය කරන්නේ. එතුමා මේ පින් අනුමෝදන්ව එතුමාගේ පරලෝ ජීවිතය සැපවත් කරගෙන ඉක්මන් භවයකදී උතුම් නිවනින් නිවි සැනසේවා කියන ප්‍රාර්ථනාව පෙරදැරි කරගෙනයි පින්කම කරන්නේ. ඒ වගේම සුජීවත් වාසය කරන දයාබර මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම කලින් සඳහන් කරපු ලිපිණී පදිංචිව සිටි M.R. ජයසිංහ, M.R. ගුණතිලක, A.W. බන්දුලතිස්ස, M.R. පොඩි අපුහාමි, W.A. රන්මණිකේ යන අයටත්, හොළඹව මහගෙදර පදිංචිව සිටි S.M.A. පියසේන, H.A. නන්දාවති, අරුගම්මන, එවාගේම අරුගම්මන දෙවට ගෙදර පදිංචිව සිටි නිමල් ජයරත්න, කොටියාකුඹුර මාරහීන පදිංචිව සිටි W. පොඩිහාමිනි, අලවතුරු පදිංචිව සිටි K.R. අපුහාමි, මහව නිත්තිපලගම පදිංචිව සිටි W.M. කපුරුබණ්ඩා, W.M. ගුණරත්න මණිකේ, කුරුවිට නඩුකාරදිනී පදිංචිව සිටි විමලා අල්විස්, නිලුන්දිනිය නාපේ මහත්මාට, නාපේ මාතොට සෙවණී පදිංචිව සිටි M.R. දයාරත්න, එවාගේම දෙහියෝ විට පදිංචිව සිටි
ඒW නන්දාවතී යන මෑණිවරුන්ට සහ පියවරුන්ට මව්පිය දෙපාර්ශ්වයේම පරලෝසපා සියලුම ඥාති හිතවතුන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැනට රෝගීව සිටින දායකත්වයේ දරුවෝ පිරිසගේ දෙමව්පියන් වන අලවතුර නිවසේ පදිංචි MR විජේරත්න මැණිකේ, කුරුවිට නඩුකාරදිනී පදිංචි TA ගුණතිලක යන පින්වතුන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර පදිංචි දායකත්වයේ දරුව අයගේ පවුලේ බාල සොහොයුරාවන වසන්ත ගණේගොඩ, රසිකා සජීවනී නැගණිය, මෙතුම් සහන්ස පුතණුවන් සහ යසවතී සුභසිංහ මෑණියන්ට නිදුක් නිරෝගී සුවේ දිගාසිරි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවි රැකවරණ ආරක්ෂාව දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා. මෙම ධර්මදේශනාව ශ්‍රවණය කිරීමට පැමිණ සිටින්නා වූ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට සෙත් පතනවා. තම තමන් කළ පිනක්සේ මේ පින අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරූ හැම දෙනාගේම පරලෝසපත් සියලු දෙනාටම පින් අනුමෝදන් කරනවා. දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. මේ ධර්මදේශනාව අහන හැම දෙනාට වහ වහා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්නට භාග්‍ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්මය අවබෝධය කරාම ගෙන යාමට වෙහෙස දරන ධර්මදේශකයාණන් වහන්සේලා සියලු දෙනා වහන්සේට ඉක්මන් භවයකදී ප්‍රාර්ථනා කරන බෝධියකින් භව ගමන නිමා කරගන්නට මේ කුසල ශක්තිය පුණ්‍ය ශක්තිය වහල් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කරනවා. තේ දායකත්වයේ දරන පින්වතුන්ගේ සිතැඟි බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල එලෙසින්ම ඉෂ්ට වේවා කියලා අපි පළමුවෙන්ම ප්‍රාර්ථනා කර සිටිනවා. අද ධර්මදේශනාව සඳහා අපිට මාතෘකාවක් ලබා දීලා තිබෙනවා. බෞද්ධයෙකු වශයෙන් සෝවන් මාර්ගයට ළඟාවීම සඳහා කුමක් කළ යුතුද කියන කාරණාව. ඒක තමයි මාතෘකාව. පින්වත්නි, ඔබ අපි හැම දෙනාම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය විශ්වාස කරන පිරිසක් විදිහටයි කටයුතු කරන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මය විශ්වාස කරන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව විශ්වාසයක් ඇති නිසා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මය අනුගමනය කරපු ආර්ය මහා සංඝරත්නය කෙරෙහිත් අපිට විශ්වාසයක් තියෙනවා. මෙන්න මේ විශ්වාසයට කියන පොදු නමක් තියෙනවා. මොකද ඒ තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතකොට ශ්‍රද්ධාව තමයි බෞද්ධයෙකුට ලබාගත හැකි ඉහළම ලාභය. මේ ලෝකයේ ලාභයන් අතරේ අග්‍රම ලාභය තමයි ශ්‍රද්ධා ලාභය. අර අනුත්තරීය සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ ලාභානුත්තරීය කුසලය. ලැබීම් අතරේ උත්තරීතරම කුසලය ශ්‍රද්ධා ලාභය කියලා. එතකොට අපිට ඒ ශ්‍රද්ධාව එක්තරා විදිහකින් ගත්තොත් උත්පත්තියෙන්ම ලැබිලා තියෙනවා. අම්මා තාත්තා බෞද්ධ වීම නිසාම කුඩා කාලේ ඉඳලා කරන ලද ඒ පෙරහුරුව, අම්මල තාත්තලගේ මෙහෙයවීම, මග පෙන්වීම මත අපි යම්තාක් දුරට ශ්‍රද්ධාවෙන් පෝෂණය වෙච්ච පිරිසක්. ඉන් පස්සේ තමයි අපිට ධර්මය අහනකොට ඒ ශ්‍රද්ධාව තහවුරු කරගන්න පුළුවන්කම ලැබේ. ඉතින් එහෙම ශ්‍රද්ධාවන්තයෙකුට විතරයි මේ නිවන් මාර්ගයේහි ඉස්සරහටම ගමන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ.
එහෙම ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට විතරයි රහත් වෙන්නත් පුළුවන්කම තියෙන්නේ. මේ ලෝකේ කුසල් අතරේ උත්තරීතරම කුසලය තමයි රහත් වීම කියලා කියන්නේ. ඒ නිසා රහතන් වහන්සේලාට කියන විශේෂ නමක් තියෙනවා. මොකද්ද? ඒ තමයි උත්තම කුසල. ඔන්න මතක තියාගන්න. රහතන් වහන්සේට කියන විශේෂණ නාමයක් තමයි උත්තම කුසල කියලා කියන්නේ. එතකොට ඒ උත්තම කුසල තත්වයටපත් වෙන්න ප්‍රධානවම උපකාර වෙන ධර්මතාවය තමයි මොකද්ද? ශ්‍රද්ධා. බුදුහාමුදුරේ නිසා ධර්මයේ දක්වනවා සද්ධා මූලිකා සබ්බේපි කුසලා ධම්මා. මේ හැම කුසලයකටම මුල් වෙන්නේ මොකද්ද? ශ්‍රද්ධාව කියලා. එතකොට පින්වත්නි, මෙන්න මේ කියන ශ්‍රද්ධාවෙන් යුක්තව යමෙක් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගියා නම් ආන්නේ තෙරුවන් සරණ ගිහිපු එක්කෙනා තමයි බෞද්ධ කියලා කියන්නේ. ତେରି බෞද්ධයාගේ මූලික බලාපොරොත්තුව තමයි තමන්ගේ මෙලොව සුව සාක්ෂාත් කරගන්න එක, ඒ වගේම පරලොව සුව සාක්ෂාත් කරගන්න එක සහ නිවන් සුව සාක්ෂාත් කරගන්න එක. දැන් සමහර බෞද්ධයෝ ඉන්නවා මේක හරියට තේරුම් ගත්තේ නැති නේද? මෙලොව සුව හදාගන්න යන්නේ නැතුව සමහර බෞද්ධයෝ පරලොව සුව හදාගන්න හදනවා. සමහර බෞද්ධයෝ ඉන්නවා මෙලොව සුවයි පරලොව සුවයි දෙකම හදාගන්නේ නැතුව මොන සුවද හදාගන්න හද? නිවන් සුව හදාගන්න හද. ඒක කරන්න පුළුවන් එකක්ද? ඒක කරන්න පුළුවන් නෙවෙයි. තවත් තේරෙන විදිහකට කියන්නද? සමහර බෞද්ධයෝ ඉන්නවා සෝවන් වෙන්නේ නැතුව රහත් වෙන්න හදනවා නේද? ඒක කවදාවත් කරන්න පුළුවන් වැඩද? කවදාවත් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ආන එහෙනම් බුදුරජාණන් වහන්සේ අපිට උගන්වලා තියෙන්නේ ශාස්ත්‍රූවරයෙකු විදිහට මෙලොව සුව, පරලොව සුව සහ නිවන් සුව කියන මේ කාරණා තුන සාක්ෂාත් කරගන්න හැටි. ඒ කියන්නේ සත්තා දේව මනුසානම් කියන්නේ. ඒතර අපි දැනගන්න ඕන බෞද්ධයෙක් විදිහට මෙලොව සුව සලසගන්නේ කොහොමද කියලා. ඒ වගේම ඒ දැනගෙන ඒ මඟ අනුගමනය කරන්න. පරලොව සුව සලසගන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. ඒ වගේම මෙලොව ජීවත් වෙලා ඉන්න කාල සීමාව තුළ නිවන් සුව සඳහා අපි වෙහෙසෙන්න ඕන. දැන් කෙනෙක්ගෙන් අහුවොත් නිවන් සුව මොන ලොව සුවයක්ද? මෙලොව සුවයක්ද පරලොව සුවයක්ද? නිවන් සුව මෙලොව සුවයක්. නිවන තේනේ මරුණට පස්සේ ලැබෙන එකක් විදිහට නෙවෙයි නේද? මෙලොව සුවයක් විදිහට තමයි නිවන සාක්ෂාත් කරගන්න ඕන. ඒතොර ඒ මෙලොව සුව සඳහා නිවන පිණිස යම්කිසි කෙනෙක් වැඩ කරන ගමනේ යමෙක් තමන්ගේ අධ්‍යාත්මික දියුණුව නිවන දක්වාම ඇති කරගන්න බැරිව පරලෝ සපත් වෙනවා නයි කියන්නේ නිවන් දකින්න නැතුව පරලෝ සපත් වෙනවා නම් අර මෙලොව සුව සලස ගන්න යහ බොහොම කැපවෙල වැඩ කිරීමේ ප්‍රතිඵලයක් විදිහට එයාගේ පරලොවත් ඒකාන්තයෙන්ම සුවපත් භාවයට පත් වෙනවා කියන එක අපි තේරුම් ගන්න ඕන. එහෙනම් දැන් ඔන්න මේ දේශනාවේ මාතෘකාවට අනුව සෝවන් මාර්ගයට පත් වෙන්න අනුගමනය කරන්න ඕන මොනවද කියලා නෙමේ අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර සෝවන් වෙන්න පුළුවන් කාටද? බෞද්ධයෙකුටම තමයි. බෞද්ධයෙකුට සෝවන් වෙන්න පුළුවන්. එතකොට බෞද්ධය කියලා කියන්නේ කවුද? බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගිහිපු කෙනෙක්. තව විදිහකින් කිව්වොත් සෝවන් වෙන්න පුළුවන්කම තියෙන්නේ මොනවාගේ කෙනෙකුටද කියලා ඇහුවොත් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් විශ්වාස කරපු කෙනාට වගේම තෙරුවන් අනාගතයේදී
ඒ තෙරුවන් කෙරෙහි විශ්වාසය තහවුරු වෙනව සෝවන් වෙච්ච කෙනෙක්. දැන් මෙහෙම හිතන්න, ආලවක යක්ෂයා, ආලවක යක්ෂයා සෝවන් වුණානේ. එතකොට ආලවක යක්ෂයා බුදුහාමුදුරෝ ගාවට ආවේ තෙරුවන් සරණ ගිහිල්ලද? තෙරුවන් සරණ ගිහිල්ලද? බෞද්ධයෙක් වෙලාද? නැහැ නේද? අබෞද්ධයෙක් විදිහට ආවේ. ඉතින් කවුරු හරි කෙනෙක් ඇහුවොත් එහෙනම් සෝවන් වෙන්න බෞද්ධයෙක්ම විය යුතුද කියලා, අන්න ඒකටත් අපි උත්තරේ දැනගන්න ඕන නේද? සෝවන් වෙන්න බෞද්ධයෙක් විය යුතුමද? ඔව්, විය යුතුමයි. බෞද්ධ ඒ කියන්නේ බෞද්ධ වෙනවා කියලා කියන්නේ අපි මේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා යන ක්‍රමයට නෙවෙයි. සෝවන් භාවයට පත් වෙන, සෝවන් ඵලයට පත් වෙනකොටම බෞද්ධයෙක් විසින් ඇති කරගත යුතු ඒ අධ්‍යාත්මික දියුණුව එයා තුළ ඇති වෙනවා. එයා මේ ඒ වෙලාවේදී සෝවන් වෙන්න කලින් බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. එතකොට මේ කට්ටිය බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ කොයි වෙලාවෙද? අහ, සෝවන් වුණාට පස්සේ. ආන්, එහෙනම් අපි දැනගන්න ඕන මේ සමාජයේ ඉන්න සමහරෙක් ඉස්සෙල්ල තෙරුවන් සරණ ගෙහෙල්ල පස්සේ සෝවන් වෙන අය. එහෙම පිරිසක් මේ සමාජයේ ඉන්නවා. තව පිරිසක් ඉන්නවා මොන වගේද? ඉස්සෙල්ල සෝවන් වෙලා ඊට පස්සේ සෝවන් වීම තුළම ඇති වෙන ප්‍රසාදයත් එක්ක තෙරුවන් සරණ යන අය ඉන්නවා. බුදුහාමුදුරන්ගේ කාලේ එහෙමයි ගොඩක් හිටියා නේද? බුදුහාමුදුර කාලේ ඇවිල්ලා තමන්ගේ ප්‍රසාදේ පැහැදිලි, අභික්ඛන්තං භූගූතම අභික්ඛන්තං භූගූතම, බුදුහාමුදුරනි හරිම අපූරුයි හරිම අපූරුයි, සෙය්‍යථාපි භූගූතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජේ, හරියට බුදුහාමුදුරනි යටිකුරු කරලා තියෙන එක උඩු අතට හරවල පෙන්නෝ වගේ, පටිච්චන්නං වා විවරෙය්‍ය රෙද්දකින් වහලා තිබිච්ච එක විවෘත කරලා පෙන්නෝ වගේ, මූල් හස්සවා මග්ගං ආචික්කේය මම්මුලා වෙච්ච එක්කෙනෙකුට යන්න ඕන පාර පෙන්නෝ වගේ, අන්ධකාරීවා තේල පජ්ජෝතන් ධාරේය චක්කුමන්ත රූපානි දක්හින්දේ, අන්ධකාරී ඉන්න කෙනෙකුට තෙල් පහනක් දැල්වලා රූප බලන්න කියලා එළිය දුන්න වගේ. දැන් මේ හැම එකකින්ම කියන්නේ මොකක් ගැනද? මේ බුදුහාමුදුරු දර්ශන සම්පත්තිය උපදව ගන්න උදව් කරපු එක ගැන මේ කියන්නේ. දැන් බලන්න මේ හැම එකකින් දැකීම ගැනනේ කියන්නේ. පාර පෙන්නනවා, රෙද්දකින් වහලා තියෙන එකක් විවෘත කරලා පෙන්නනවා, අන්ධකාරී ඉන්න කෙනෙකුට රූප බලන්න පෙන්නනවා. ඔය හැම එකකින්ම පෙන්නන්නේ දර්ශනයක්, යමක් පෙන්නන්න කරන වෑයම. ඉතින් මේ දර්ශන සම්පත්තිය උපදව ගන්නවා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි, මොකද්ද? සෝවන් ඵලය සඳහා මඟ පෙන්නනවා කියන එකයි. එතකොට බුදුහාමුදුරු අන්නේ වගේ මට මේ බණ කියලා දුන්නා, මේ සෝවන් වෙන අවශ්‍ය කරන මඟ කියලා දුන්නා, මට මේ මඟ වැටහුණා, මං මේ මඟ අනුගමනය කළා, මං මේ මඟ ඵල සාක්ෂාත් කරගත්තා, අද ඉඳලා මම බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යනවා කියලා, අන්න එහෙම තෙරුවන් සරණ ගිහපු කටයුතු තියෙනවා. දැන් ඉතින් අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ, මොකද අපි කල්ැතුම තෙරුවන් සරණ ගිහිල්ලානේ. ගියාට ඉතින් අපි තාම සෝවන් නෙල නැහැ, ඒකයි අවුල නේද? එතකොට අපි වෑයම් කළ යුත්තේ කුමකටද? බෞද්ධයෙකු විදිහට, තෙරුවන් සරණ ගිය බෞද්ධයෙකු විදිහට මේ සසර ගමන නිවා කරලා මේ සෝවන් ඵලයට වත්පත් වෙන්න අපි වෑයම් කරන්න ඕන. අන්න ඒ සඳහා කළ යුතු දේ මොකද්ද කියලා තමයි දැනගන්නේ නේද? ඉස්සෙල්ලාම මතක තියාගන්න ඕන, දැන් සාමාන්‍යයෙන් අපි බෞද්ධයෝ විදිහට නිවන් දකින්න කියලා දන් දෙනවා, සිල් ගන්නවා නේද, භාවනා කරනවා, පින් දහම් කරනවා, ඒ ඔක්කොම කරන්න ඕන. ඒව ප්‍රාරම්භක ක්‍රියාකාරකම් විදිහට කරන ගමනේ සෝවන් ඵලයට පත් වෙන්න කරන්න ඕන මොනවාද කියන කාරණාව ගැන ඔන්න අද අපි ඉගෙන ගන්න ඕන. ඉතල මේ මාතෘකාවට ප්‍රවේශයක් විදිහට අපි බලමු මේ වචනය දිහා. වචනය තමයි පාලි වචනය සෝතාපත්ති. සෝතාපත්ති
එතකොට ඒකට සෝතා පන්න කියලා කියනවා. පන් ආපන්න කියලා කියන්නේ පැමිණි කියන එක. ශ්‍රෝතසට පැමිණි නිවන කරා ගමන් කරන සැඩදිය පහරට අහුවෙච්ච කියන අදහස තමයි ඒකේ තේරුම. එතකොට නිවන කරා ගමන් කරන සැඩදිය පහරට තමයි සෝත ශ්‍රෝතස කියලා සංස්කෘතෙන් කියන්නේ. පාලියෙන් සෝත. සිංහලෙන් කියන්නේ මොකක්ද? සිංහලෙන් කියන්නේ සෝ කියලා. සෝ කියලා කියන්නේ ඒකට. ආපත්ති එහෙම නැත්නම් ආපන්න කියන එකට කියන්නේ මොකද්ද? පැමිණි කියන එක. ආපත්ති කියන්නේ පැමිණියාව. ආපන්න පුද්ගලයා කියන්නේ පැමිණි පුද්ගලයා කියන. ආපු එක්කෙනා. ශ්‍රෝතස කියන්නේ සැඩපහරටනේ. සැඩපහරට පැමිණි එක්කෙනා. ආපු එක්කෙනා. ඒට ආපු කියන වචනය දෙන්න අපි සිංහලින් යොදන වචනයක් කියන මොකක්ද? වන් කියලා කියනවා නේද? නිවසට වන් පුද්ගලයා කියලා කියන වන් කියලා කියන්නේ පිවිසි කියන එක. එතකොට ශ්‍රෝතසට කියන සෝ, පැමිණි එකට කියන වන්. එහෙනම් මොකද්ද? සෝ සෝ වන් සෝ වාන්නේ නේද? වාන් දාන්නේ වැව්. එතකොට සෝ වන් ඵලය, සුවන් මාර්ගය ගැන තමයි අපි අද කතා කරන්නේ. පින්වත්නි, ඔබ මා අපි හැම දෙනාටම පොදුවේ කියන නමක් තියෙනවා. මොකද්ද නම? සත්වයා. මේ සත්වයා සංසාරෙට බැඳලා තියෙන රැහන් ජාති තියෙනවා 10ක්. ඒ රැහන් 10ට කියන්නේ මොනවා කියලාද? දසවිද සංයෝජන. දසවිධ සංයෝජන. මොනවාද සංයෝජන 10? සක්කාය දිට්ටි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. ඔන්න ඔය කියන 10ෙන්ම අපි සසරට බැඳලා තියෙනවා. එතකොට බැමි 10කින් බැඳලා ඉන්නවා කියන්නේ හොඳටම බැඳිලා ඉන්නේ. දැන් ඉස්සෙල්ලම කරන්නේ මේ බැමි සියල්ලෙන්ම නිදහස් වෙන එක නෙවෙයි නේද? පුළුවන් බැමි ලියා ගන්න ඕන. ඒතර මේ බැමි 10ෙන් ඉස්සෙල්ලම ලියාගත යුතු සහ ලියාගත හැකි බැමි කීයක් තියෙනවද? 3ක් තියෙනවා. ආන්නේ බැමි 3ට තමයි සක්කාය දිට්ටි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන්නේ. ඒ බැමි තුන ලිහාගත් කෙනාට මේ සංසාරේ තව දුරටත් සැරිසරනව නම් සැරිසරන්න තියෙන්නේ උපරිම ආත්ම භාව කීයද? 7යි. එයින් මෙහා කිසියම් ආත්ම භාවයකදී හෝ එයාට මගඵල නිවන් අවබෝධ කරගෙන ඉතිරි බැමි 7ත් නැති කරලා ලිහලා දාලා නිවන් දකින්න පුළුවන්. එතකොට සෝතාපන්න ඵලයට පත්වෙන කෙනා මෙන්න මේ කියන බැමි 3 නැති කර ගැනීම සඳහා, ලිහා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් තියෙනවා. අනේක තමයි සෝවන් වෙන්න කරන්න ඕන වැඩේ. එතකොට මේ කියන සංයෝජන 3 ලිහා ගැනීමට අනුගමනය කළ යුතු ප්‍රතිපදාව හැටියට ධර්මී දක්වලා තියෙන්නේ සෝතාපට්ටි අංග කීයක් තියෙනවද? 4ක් තියෙනවා. සෝතාපට්ටි අංග 4යි. මොනවද මේ සෝතාපට්ටි අංග 4? පළවෙනි එක තමයි, ඔන්න සෝවන් වෙන්න කැමති එක්කෙනෙක් මේ ටික දැනගන්න ඕන. පළවෙනි එක තමයි හොඳම හොඳ කල්යාණ මිත්‍රයෙක් හොයාගන්න ඕන සෝවන් වෙන්න කැමති කෙනෙක්. ඒ පළවෙනි එක කල්යාණ මිත්‍ර සේවනය. දෙක මොකද්ද? ඒ කල්යාණ මිත්‍රයා මුල් කරගෙන ධර්මය අහන්න පෙළඹෙන්න ඕන. සද්ධර්ම ශ්‍රවණය. ඒතර කල්යාණ මිත්‍රයෙක් හොයාගත්තත් වැඩක් නැහැ. කල්යාණ මිත්‍රයෙක් කොච්චර බණ කිව්වත් වැඩක් නැහැ. අහන බණ මොකද කරන්න ඕන? යෝනිසෝ මනසිකාරයෙන් පුරුදු කරන්න, පුහුණු කරන්න හැකියාව තියෙන්න ඕන. යෝනිසෝ මනසිකාරය. ඒතර මේ යෝනිසෝ මනසිකාරය පුරුදු කරන එක
තමන්ගේ දෛනික ජීවිතයට අදාළ කරගෙන කටයුතු කරන්න ඕන. අන්න ඒකට කියනවා මොකක් කියලාද? ධම්මානු ධම්ම ප්‍රතිපන්න වීම. එතකොට ඔන්න සෝතාපට්ටි අංග හතරයි. සෝවන් වෙන්න කරන්න ඕන කාරණා ටික විදියට ගත්තොත් සෝතාපට්ටි අංග පුරුදු කරන එක තමයි, වැඩි දියුණු කරන එක තමයි කරන්න ඕන. එතකොට සෝතාපට්ටි අංග හතර තමයි කල්යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධම්මානු ධම්ම ප්‍රතිපන්න වීම. එතකොට දැන් මං කිව්ව සෝවන් වෙන්න නම් ඉස්සෙල්ලම කරන්න ඕන හොඳ කල්යාණ මිත්‍රෙක් හොයා ගන්න ඕන කියලා. කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද? කල්යාණ මිත්‍රයා කියන්නේ ඕනම රණ්ඩුවකට ළඟ ඉන්න එක්කෙනා නෙවෙයි නේද? එයා මගේ කල්යාණ මිත්‍රයා, දුකේදී සැපේදී හැම තැනම ළඟ ඉන්නවා. ඕන රණ්ඩුවකට එයා තමයි ඉස්සෙල්ලම ඉන්නේ කියලා ඒ කල්යාණ මිත්‍රකම නෙවෙයි. කල්යාණ මිත්‍රෙක් වුණාම එයා තුල තියෙන ඕන ලක්ෂණ හතරක් තියෙනවා කල්යාණ මිත්‍රයෙක් ළඟ. මොනවාද ලක්ෂණ හතර? එක, කල්යාණ මිත්‍රයා තමන් ශ්‍රද්ධාවෙන් යුක්තයි. තමන් ශ්‍රද්ධාවෙන් යුක්තයි. තමන් විතරක් ශ්‍රද්ධාවෙන් යුක්ත වෙලා එයා ඉන්නේ නෑ. තමන් ඇසුරු කරන අනිත්‍යාලුවත් ශ්‍රද්ධාවෙ පිහිටුවනවා. අන්න ඒක කල්යාණ මිත්‍ර ප්‍රතිපදාව. තමන් ශ්‍රද්ධාවෙන් යුක්ත වගේම තමන් ඇසුරු කරන අයත් ශ්‍රද්ධාවට නැඹුරු කරනවා. ඊළඟට කල්යාණ මිත්‍රයා තමන් සීල ගුණයෙන් යුක්තයි. තමන් සිල්වත් කරනවා වගේ, සිල්වත් වෙනවා වගේම අනිත් අයටත් සීල ගුණේ පිහිටන්න උදව් කරන, අනිත් අයත් සිල්වත් කරනවා, අනිත් අයත් සිල් සමාදන් කරන්න එකගෙන යනවා, අනිත් අය දුස්සීලකම් කරනකොට ඒවයින් නවත්තනවා, අවවාද අනුශාසනා කරලා එයා සිල්වන්ත පැත්තට නැඹුරු කරනවා. ඊළඟ කල්යාණ මිත්‍රයා ත්‍යාගී ගුණයෙන් යුක්තයි. හොඳට අතහැරීම පුරුදු කරපු එක්කෙනෙක් එයා. තමන් අතහැරීම පුරුදු කරා වගේම අනිත් අයටත් අතහැරීම පුරුදු කරන්න උපදෙස් දෙනවා. ඒක කල්යාණ මිත්‍ර ප්‍රතිපදාවක්. ඊළඟට කල්යාණ මිත්‍රයා සම්මා දිට්ඨියෙන් යුක්තයි. සම්මා දිට්ඨියෙන් යුක්ත වගේම අනිත් අයටත් සම්මා දිට්ඨිය ඇති කරවනවා. අන්න කල්යාණ මිත්‍ර ප්‍රතිපදාව. එතකොට මේ ලෝකේ අපිට කල්යාණ මිත්‍රයෙක් ඇසුරට ලැබුණොත් විතරයි සම්මා දිට්ඨිය පහළ කරගන්න පුළුවන්. අන්න මතක තියාගන්න ඕන. සම්මා දිට්ඨිය පහළ කරගන්න නම් අතිශයින්ම අවශ්‍ය කරන කාරණා දෙකක් තියෙනවා. මොකද සම්මා දිට්ඨියට හේතු වෙන කාරණා දෙක? ඒ තමයි පරතෝ ഘോഷයයි යෝනිසෝ මනසිකාරය. සම්මා දිට්ඨියට උපකාර වෙන අංග දෙක. පරතෝ ഘോഷය කියන්නේ මොකද්ද? අනිත් අයගෙන් අහලා දැනගන්න එක. එතකොට අහලා දැනගන්නවා කියන එක කියන්නේ මොකද්ද? සරලව තව විදිහකින් කිව්වොත් බණ අහන එක, සද්ධර්ම ශ්‍රවණය, පරතෝ ഘോഷය. අන්න සෝතාපට්ටි අංගයක් එතරම් තියෙන. කල්යාණ මිත්‍රයාගේ ඇසුර නිසා අර ඇසුරු කරන එක්කෙනා තුළ තව සෝතාපට්ටි අංගයක් දියුණු වෙනවා. පරතෝ ഘോഷ ප්‍රත්‍ය හේවත් සද්ධර්ම ශ්‍රවණය. එච්චරද නෑ. යෝනිසෝ මනසිකාරය, යෝනිසෝ මනසිකාරය කියන්නේ තවත් සෝතාපට්ටි අංගයක්. එතර ඒ සෝතාපට්ටි අංගය දියුණු කරගන්න පුළුවන් කමත් ලැබෙනවා. අන්න මේ කල්යාණ මිත්‍ර ඇසුරත් එක්ක. එහෙනම් ඔන්න මතක තියාගන්න, සෝවන් වීම සඳහා තිබිය යුතු ප්‍රධාන අංග හතර සෝතාපට්ටි අංග හතර. ඒ සෝතාපට්ටි අංග හතරේ පළවෙනි අංගය තමයි කල්යාණ මිත්‍ර සේවනය. කල්යාණ මිත්‍රයෙක් ළඟ තිබිය යුතු ලක්ෂණ හතරයි. ඒ තමයි ශ්‍රද්ධාව තියෙනවා, අනිත් අයට ශ්‍රද්ධාව ඇති කරනවා. සීලය තියෙනවා, අනිත් අය සිල්වත් කරනවා. ත්‍යාගී ගුණය තියෙනවා, අනිත් අයට දීම පුරුදු කරනවා. ඊළඟට සම්මා දිට්ඨිය තියෙනවා, අනිත් අය සම්මා දිට්ඨියේ පිහිටවනවා. ඔන්න ඒ කියන කාරණාට. ඒතර කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න ලැබුණොත් විතරයි
අපිට නිවන් මඟ තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ ලෝකේ පහළ වෙච්ච අසහාය කල්යාණ මිත්‍රයා කවුද යනෝ? බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ලුව පහළ වීමක් උනේ නැත්තම් අපිට මේ සෝවන් මාර්ගේ නිවන් මාර්ගේ විවර වෙන්නේ නැහැ. ඒ නිසා දැන් මේ බුදුහාමුදුරන්ගේ කල්යාණ මිත්‍ර ඇසුර අපිට තියෙනවා උන්වහන්සේගේ දහම ලෝකේ ජීවමානව තියෙන නිසා. ඒ වගේම ඒ දහම පිරිසිදු නිර්මල දහම කියලා දෙන ස්වාමින් වහන්සේලා ගිහි පැවිදි උත්තමයෝ අදටත් ලෝකේ ජීවත් වෙනවා. අන්න ඒ වගේ උත්තමයන්ගේ ඇසුර අනිවාර්යයෙන්ම තියෙන්න ඕන සෝවන් වෙන්න. මොකද දැන් අපි මේ හැමෝම යන්න හදන්නේ කොහාටද? කලින් ගිහිපු තැනකටද? නෑ, නොගිහිපු තැනකට. එතකොට නොගිහිපු තැනකට යන්න නම් ඒ සඳහා මනා උපදේශනයක් අවශ්‍ය වෙනවා. ආනි උපදේශනය බොහොම විශ්වසනීයත්වයෙන් පිළිගත හැකි උපදේශනයක් වෙන්න ඕන. ඉතින් ඒ එවන් උපදේශනයක් ලබා දිය හැකි කල්යාණ මිත්‍රයෙක් මේ අහවලා කියලා ඔබට පිළිගන්න පුළුවන් මට්ටමේ කෙනෙක් ඔබට ඇසුරට ඉන්න ඕන. ඒක අතිශයින්ම වැදගත් වෙනවා. ඉතර කල්යාණ මිත්‍රය ඇසුරු කළොත් විතරයි සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන්කම. මෙතන සද්ධර්මයේ කියන එකෙන් අදහස් කරන්නේ අර කලින් කිව්ව විදිහට මෙලොව පරලොව සුවසලස ගන්නට උපකාර වෙන ධර්මයේ සහ නිවන සාක්ෂාත් කරගන්න උපකාර වෙන ධර්මයේ. ඒ අංශ හැම එකකින්ම යුක්ත ධර්මයේ තමයි සද්ධර්මයේ කියන්නේ. එතකොට දැන් ඔන්න කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න ලැබුණා. සද්ධර්මයේ අහනෝ, සද්ධර්මයේ අහනකොට තමයි අපිට දැනගන්න ලැබෙන්නේ මේ සත්වයා කියන්නේ කවුද කියලා. ඒ සත්වයාගේ ක්‍රියාකාරීත්වය මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ සද්ධර්මයේ අහනකොට. එතකොට දැන් බලන්න සත්වයා කියලා කියන්නේ කවුද? සරලව කිව්වොත් සත්වයා කියන්නේ කවුද? ආව රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය ආසක්ත කරගෙන ඉන්න අල්ලගෙන ඉන්න එක්කෙනාට තමයි සත්වයා කියලා කියන්නේ. එතකොට අල්ලගෙන ඉන්නේ මොකෙන්ද? අතින්ද? නෑ, හිතින්. හිතින් අල්ලන් ඉන්නේ. හිතින් අල්ලන් ඉන්නෝ කියන්නේ කොහොමද? හිතිනුත් නෙවෙයි හරියට බැලුවොත්. මොකෙන්ද අල්ලන් ඉන්නේ? සිතුවිලි වලින්. අපි ඒ හින්ද සිතුවිලි සිත එකට තියෙන හින්ද තමයි හිතින් අල්ල ගන්නවා කියන්නේ. ඒතර සත්වයා පංචස්කන්ධයේ සිතුවිලි තුනකින් බැඳිලා ඉන්නවා. මොකක්ද ඒ සිතුවිලි තුන? ඒකට ධර්මයේ කියන නම තමයි ඔය අත නිතර බනහන අය නිසා දන්නවා. ත්‍රිවිධ මඤ්ඤණා. ත්‍රිවිධ මඤ්ඤණා ඔන්න සිතිවිලි තුන. මොනවද මේ ත්‍රිවිධ මඤ්ඤණා? ඒ තමයි ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්ත. ඒතං මම කියන්නේ මොකද්ද? මේක මගේ කියලා හිතෙන ස්වභාවය. ඒසෝ හමස්මි කියන්නේ මොකද්ද? මේ තුල මම ඉන්නවා කියලා හිතෙන ස්වභාවය. ඒසෝ මේ අත්තා කියලා කියන්නේ මොකද්ද? මේක මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතෙන ස්වභාවය. එතකොට ඔන්න ඔය හිතෙන ස්වභාව තුනට තනි වචන තුනක් කියන්න පුළුවන්. මොකද්ද වචන තුන? ඒතං මම කියන හිතෙනකොටම ඉතන ඇති වෙන සිතිවිල්ල මොකද්ද? තණ්හා. මම කියන්නේ මගේ කියලා අල්ලගන්න එක. මගේ මගේ කියනකොට තියෙන තණ්හාව. ඒසු හමස්මි කියලා හිතනකොට තියෙන්නේ මේ තුල මම වෙමි කියලා හිතනකොට එතන තියෙන්නේ මොකද්ද? මානය. ඒසු මේ අත්තා මේක මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතනකොට එතන තියෙන හැඟීම සිතිවිල්ල මොකද්ද? දිට්ඨි, ආත්ම දෘෂ්ටිය. එහෙනම් ත්‍රිවිධ මඤ්ඤණා කියන්නේ සරලව කිව්වොත් සිතිවිලි තුනයි. මොනවාද සිතිවිලි තුන? තණ්හා, මාන, දිට්ඨි. එතකොට කවුරු හරි කෙනෙක් රූපය තණ්හා මාන දිට්ටි වශයෙන් අල්ලගෙන ඉන්නවනම් ආන්නයා සත්වයේ.
වේදනාව තණ්හා මාන දිට්ටි වශයෙන් අල්ල ගන්නවා. එතන සත්වයක් ඉන්නවා. සංඥා සංඛාර විඥාන කියන ඔක්කොම තණ්හා මාන දිට්ටි වශයෙන් අල්ල ගන්නවා. දැන් රූපය කොහොමද ගන්න? මේ රූපය මගේ. මේ රූපය තුල තමයි මං ඉන්නේ. මේ රූපය මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා අර ආකාර තුලින් රූපය ගැන හිතලා ඒ රූපය අල්ල ගන්නවා. ආසක්ත වෙනවා. අන්න එයා තමයි සත්වය. එතකොට ওই විදිහට ආසක්ත වෙන ඔය අල්ලගන්න එකට කියනවා ওই ත්‍රිවිධ මඤ්ඤණා ඇති කරගෙන මේ රූපය අල්ලගන්න එකට කියනවා මොකක්ද? දැන් අල්ලගන්නේ හිතින්නේ නේද? සිතුවිලි මුල් කරගෙන අල්ලගන්නේ. එතකොට ඒ අල්ලා ගැනීමට තමයි මොකක්ද කියන්නේ? සක්කාය දිට්ඨිය කියන්නේ. අන්න රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය තණ්හාමාන දිට්ටි කියන මේ කියන ත්‍රිවිධ මඤ්ඤණාවන්ගෙන් අල්ලාගෙන සිටීමට තමයි සක්කාය දිට්ටිය කියන්නේ. ඉතින් එහෙම අල්ලාගෙන ඉන්නකම මොකද වෙන්නේ? අර පංචස්කන්ධය තණ්හාමාන දිට්ටි වශයෙන් අල්ලාගෙන ඒක උපාදානය කරගෙන ඒ පංචස්කන්ධයේ යලි යලි පවත්ව ගන්න අවශ්‍ය වෙන විදිහට කර්ම රැස් කරලා කර්මානුරූපව ආපහු මේ සසරට පිවිසෙන ආපහු උපදිනවා. දැන් බලන්න තණ්හා මාන දිටි වශයෙන් අල්ල ගන්නවා කියන්නේ එතනම තණ්හාව තියෙනවා. තණ්හාවෙන් පස්සේ මොකද වෙන්නේ? දැඩි විදිහට ඒක ග්‍රහණය කර උපාදානය ඇති වෙනවා. තණ්හා පච්චය උපාදාන. උපාදානයේ නිසා මොකද වෙන්නේ? මේ පංචස්කන්ධයේ නැවත භවයක පහල කරන්න අවශ්‍ය කර්ම රැස් කරනවා. ඒ රැස් කරපු කර්ම තැම්පත් වෙනවා. ආනෙකට තමයි භව කියලා කියන්නේ. එතකොට රැස් කරපු කර්ම වලට අනුරූපව මොකද වෙන්නේ? භවපච්චය ජාති නැවතර පංචස්කන්ධි පහල කරනවා. එතකොට ඒ පහල වීම නිසා ජාතිය නිසා ආපහු ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස වලට යනවා. එතකොට අන්න ওই විදිහට සත්වයා දිගටම සසර දුක් විඳින තත්වයට පත් වෙනවා. මේ භවයේ තුලත් දුක් විඳින තත්වයට පත් වෙනවා. ඉතින් මෙන්න මේ කියන ස්වභාවය නැති කරගන්න නම් අර දෘෂ්ටිය නැති කරගන්න ඕන. එතකොට පංචස්කන්ධය පිළිබඳව ඔන්න යමෙක් ආසක්ත වෙලා ඉන්නවනම් එයාට අපි කියන සත්වයා කියලා. එතකොට ඒ ආසක්ත වෙච්ච සත්වයා පංචස්කන්ධයට ආසක්ත වෙච්ච සත්වයා ජීවත් වෙනවා. දැන් අපි එහෙමනේ, අපි ජීවත් වෙනවා. අපි ජීවත් වෙනකොට මොකද කරන්නේ? ජීවත් වෙනකොට කරන්නේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු පරිහරණය කරනවා නේද? ඇහැට පේන රූප බලනවා, කනට ඇහෙන ශබ්ද අහනවා. ඔකනේ ජීවත් වෙනකොට කරන්නේ. ඒ එක විග්‍රහයක්. තව විග්‍රහයක් කියෝ ජීවත් වෙනවා කියලා කියන්නේ මොනවද? නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් තව විග්‍රහයක් ගත්තොත් ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? අටලොස් ධාතු ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් මෙන්න මේ ජීවත් වෙන්න කරන ක්‍රියාකාරකම් තුල සත්වයා සක්කාය දිට්ඨිය ඇති කරගන්න හැටි තේරුම් අරගෙන අන්න ඒ සක්කාය දිට්ඨිය නැති කර ගැනීමට අවශ්‍ය දර්ශනය උපදවා ගැනීම තමයි මේ යෝනිසෝ මනසිකාර්ය තුලින් කරන්නේ. අන්න ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන. යෝනිසෝම දැන් සෝවන් වීමට අවශ්‍ය කරන ඊළඟ මාර්ගාංගය තමයි මේ සෝතාපට්ටි අංගය තමයි යෝනිසෝ මනසිකාර. යෝනිසෝ මනසිකාර කියන වචනේ තේරුම මොකද්ද? සාමාන්‍ය තේරුම තමයි නුවණින් මෙනෙහි කිරීම නේද? ඒතර මේක වචනාර්ථي විදිහට ගත්ත යෝනිසෝ කියලා කියන්නේ මොකද්ද? උත්පත්ති ස්ථානයේ සිට මෙනෙහි කිරීම. උත්පත්ති ස්ථානයේ සිට මෙනෙහි කිරීම. දැන් මොකද උත්පත්ති ස්ථානයේ සිට මෙනෙහි කරන්නේ? දැන් අර රූපය දැකලා තණ්හාවක් ඇති වුණානේ. ඒතන් මම කියන හැඟීම ඇති වුණානේ. රූපය දැකලා ඒසෝ හමස්මි කියන මට්ටම ආවනේ. මේක මේ තුල මම ඉන්නවා කියලා. රූපය දැකලා ඒසෝ මේ අත්තා මේ මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හැඟීමක් ඇති වුණානේ. අන්නේ හැඟීම ඇති වෙන කම්ම කොහොමද මේ ටික ක්‍රියාත්මක වුනේ, මේ ආයතන ක්‍රියාත්මක වුනේ කොහොමද කියලා මුල ඉඳලා බලන එකට තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. දැන් ඔන්න අපි මෙහෙම හිතමු.
දැම් පින්වාත්න අපිට ඇහැක් තියෙනවා. දැන් ඔය ඇහැට රූපයක් පේනවා. ඇහැට රූපයක් පේනවා. මම කියන ඔය පේන රූපය මුල් කරගෙන අපි හැමෝටම පංචස්කන්ධයක් ඇති වෙනවා කියලා. දැන් අපි සාමාන්‍ය පංචස්කන්ධ පහල වෙනවා කියලා හිතන්නේ මැරිච්ච කෙනෙක් උපදිනකොට නේද? පොඩි ළමයෙක් ඉපදුනා නම් ඔන්න පංචස්කන්ධය පහල වුණා කියලා කියනවා. හරි. එතන පංචස්කන්ධය පහල වුණ බව ඇත්තයි. උපන් කෙනෙක් ජීවත් වෙනකොටත් හැමතිස්සෙම මොකද වෙන්නේ? අරමුණුත් එක පංචස්කන්ධ පහල වෙනවා. දැන් ඒ හැටි ඒ විදිහ අපි තේරුම් ගමු. කොහොමද? දැන් ඔන ඇහෙන් රූපයක් බලනෝනේ. ඒ බලන වෙලාවේ එතන ඇහැට පේන රූපය තියෙනවා. ඒ රූපයට කියන්නේ මොන රූප කියලාද? ඒකට කියන්නේ රූප රූප කියලා. ඔන්න මතක තියාගන්න. රූප රූප. ඊට පස්සේ ඒ රූපේ ඇහෙන් දකින මට්ටම තියෙනවනේ. ඒ දකින මට්ටමට කියන්නේ මොකද්ද? ඒකට කියන්නේ වේදනා කියලා. මොන වේදනාද? ඒකට නමක් තියෙනවා. හැම වේදනාවම දාන්නේ නැහැ එතෙන්ට. මොකද නම? ඒකට කියන්නේ චක්කු සම්පස්සජා වේදනා කියලා. ඊට පස්සේ ඒ රූපය හඳුනා ගන්නවනේ. ඒ හඳුනා ගැනීමට කියන්නේ මොකක් කියලාද? රූප සංඥා කියලා. එතන ඇහැට පෙනෙන රූපය විතරනේ හඳුනගත්තේ. කනට ඇහිච්ච ශබ්දය හඳුනගත්තේ නැහැ එතන. චක්කු සම්පස්සජා වේදනාවෙන් පස්සේ ඔන්න රූප සංඥා ඇති වෙනවා. රූපය ගැන හඳුනා ගන්නවා. ඊට පස්සේ ඒ හඳුනගත්ත රූපේ මුල් කරගෙන හිතේ සිතිවිලි පහළ වෙනවා. එතකොට ඒ සිතිවිලි රූපේ මුල් කරගෙන නැති උනේ. ඒ නිසා ඒකට කියන්නේ මොනවා කියලාද? රූප සංචේතනා. හෙවත් රූප සංකාර කියලා කියනවා. ඊට පස්සේ ඒ සිතිවිල්ලයි ඒ හඳුනා ගැනීමයි හෙවත් සංඥාවයි ඒ වේදනාවයි ඒ රූපයයි වෙන වෙනම දකිනවා. ඒ දකින මට්ටමට කියනවා මොකක් කියලාද? චක්කු විඥාන කියලා කියනවා. අන්න විඥානයි පහළ. එතකොට බලන්න අර ඇහින් දැක්ක රූපය මුල් කරගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධෙම ඇති වුණා. නේද? පංචස්කන්ධය ඇති වුණා. ඒ විදිහට අපි ඇහෙන් රකින රූප, කනින් අහන ශබ්ද, නහයෙන් ගන්න ගඳ සුවඳ, ওই හැම එකක්ම මුල් කරගෙන අන්න මතක තියාගන්න පංචස්කන්ධ පහළ වෙනවා කියලා. එතකොට ඔන්න ඔය පහළ වෙන පංචස්කන්ධ සම්බන්ධයෙන් කෙනෙකුට ඇති වෙනවා මොකද්ද? තණ්හාවක් ඇති වෙනවා. ආ, රූපස්කන්ධය පිළිබඳව තණ්හාවක් ඇති වෙන්න පුළුවන්. වේදනාස්කන්ධය පිළිබඳ සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය පිළිබඳ තණ්හාවල් ඇති වෙන්න පුළුවන්. ඇයි තණ්හාව ඇති වෙන්නේ? ප්‍රධානම හේතුව කියන්න බලන්න. තණ්හාව ඇති වෙන්නේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා. නේද? තණ්හාව ඇති වෙන්නේ අවිද්‍යාව නොදන්න කම නිසා, අවිද්‍යාව නිසා. එතකොට දැන් අන්න තණ්හාව කියලා කියන්නේ මඤ්ඤ ත්‍රිවිධ මඤ්ඤණාවන්ගෙන් එකක්. මානය කියලා කියන්නේ ත්‍රිවිධ මඤ්ඤණාවන්ගෙන් එකක්. දිට්ඨි කියලා කියන්නේ ත්‍රිවිධ මඤ්ඤණාවන්ගෙන් එකක්. ඔය කියන ත්‍රිවිධ මඤ්ඤණාවම ඇති වෙන්නේ මොකක් නිසාද හරියට බැලුවොත්? අවිද්‍යාව නිසා, නොදන්න කම නිසා. මොකද්ද නොදන්නේ? මොකද්ද නොදන්නේ? මේවට වෙන සන්තෑසිය. සරලව කිව්වොත් මොනවද මේ පංචස්කන්ධයට වෙන සන්තෑසිය? ඒ තමයි ත්‍රිලක්ෂණය. මොකක්ද ත්‍රිලක්ෂණය? අනිත්‍ය, දුක්ඛ, අනාත්ත. මේ ඇති වෙච්ච මේ පංචස්කන්ධය තුල ඇති වෙච්ච මේ රූපස්කන්ධය මෙන්න මේ විදිහට ඇති වුණා කියලා දන්නවනම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ත කියන ත්‍රිලක්ෂණයට මේ රූපස්කන්ධය යටයි කියලා දන්නවනම් එයාට ඒ රූපස්කන්ධය මුල් කරගෙන තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් එයා මොකද කරන්න ඕන? අර රූපස්කන්ධය මුල් කරගෙන තණ්හාව ඇතින එක නවත්ත ගන්න රූපස්කන්ධය යෝනිසෝ මනසිකාරයට ලක් කරන්න ඕන. මොකද යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? මුල ඉඳලා බලන්න ඕන. රූපය හැදිලා තියෙන්නේ කොහොමද? අන්න බලනවා. දැන් අපි ඇහැට පිරිච්ච රූපයක් නම් බලනවා. දැන් මේ දැහැත් වට්ටිය හරි මේ කෝපේ හරි දිහා බලනවා. ආයතන ඒක හැදිලා තියෙන මොනවයින්ද?
සතර මහා ධාතුන්ගෙන් නේද? මොනවද සතර මහා ධාතු? පඨවි ආපෝ තේජෝ වායෝ. ඒතර සතර මහා ධාතුන්ගෙන් මේක හැදිලා තියෙනවා නම් සතර මහා ධාතුන්ගේ හැටි කොහොමද කියලා බලනවා. ආ සතර මහා ධාතුන්ට ආවේනික ලක්ෂණ තුනයි. මොකද ලක්ෂණ තුන? උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්සාඤ්ඤ තත්තම් පය. අන්න උපදීනව හට ගන්නවා වියය වෙනවා පැවැත්ම වෙනස් වෙනවා. සරලව කිව්වොත් ඒ ලක්ෂණ තුනීම තියෙන එක ලක්ෂණය මොකද්ද? අනිත්‍ය. ආ එහෙනම් සතර මහා ධාතුම මොන වගේකද්ද? අනිත්‍ය වූ එකක්. ඒතර අනිත්‍ය වූ සතර මහා ධාතුන්ගෙන් නිර්මාණය වුණා නම් යම් රූපයක් ඒ රූපය නිට්ය වෙයිද? නෑ, ඒ රූපයත් අනිත්‍යයි. ඒතර ඒ රූපය මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්ද? බෑ. මට ඕන විදිහට පාලනය කරන්න බැරි නම් ඒක අනත්තයි. ඒතර යමක් මට ඕන විදිහට පාලනය කරන්න බැරි නම් ඒක මගේද? නෑ, ඒක මගේ නෙවෙයි. නේතං මම. අන්න තේරුම් ගන්න හැටි. මේක මේ වෙනස් වෙලා යන්නේ මගේ නොවන නිසා. මේක වෙනස් වෙලා යන්නේ මේ තුල මම කියලා කෙනෙක් නැති නිසා. මම කියලා හිටියනම් මේක එහෙම වෙනස් වෙන්න දෙන්නේ නැහැ. දැන් අපි සාමාන්‍ය කීයමටත් කියන්නේ මං හිටියනම් එතනම එහෙම වෙනස් වෙන්න දෙන්නේ නැහැ යාට එහෙම කියලා නේද? අන්න එතන අපි හිතාගෙන ඉන්නවා මම ඉන්නවනම් වෙනස් කරන්නේ නැතුව මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා අපි හිතනවා. හැබැයි මම නැති තැන එහෙම පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපි තීරුම් ගන්නවා මේක මේ විදිහට වෙනස් වෙලා යන්නෙම මොකක් නිසාද? ඒ තුල මා නොවන නිසා. එතකොට ඒ වෙනස් වෙන්නේම මොකක් නිසාද? ඒ මට ඕන විදිහට පාලනය කරන්න බැරි නිසා. අන්න එතකොට මොකද වෙන්නේ? අර ත්‍රිවිධ මඤ්ඤණාම ත්‍රිවිධ මඤ්ඤණාවෙන් එහෙම අල්ලගන්න එක වැරදි කියලා වැටහෙනවා. ත්‍රිවිධ මඤ්ඤණාව නැති වෙනව නෙවෙයි. එහෙම මඤ්ඤණාවෙන් අල්ලගන්න එක වැරදි කියලා වැටහෙනවා. මේ රූප, මේ වේදනා, මේ සංඥා, සංකාර, විඥාන කියන මේ පංචස්කන්ධයම මමය, මගේය, මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතන එක වැරදි කියලා වැටහෙනවා. එච්චරයි. අන්නේ වැටහීම තමයි සක්කාය දිට්ඨිය නැති වෙනවා කියන්නේ. එහෙම නැතුව මමය, මගේය, මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියන හැඟීම් තුන නැත්තටම නැතිනෝ නෙවෙයි. ඒක නැත්තටම නැති වෙන්නේ කොයි වෙනකොටද? රහත් වෙනකොට. එතකොට මෙතෙන්දී ඇති වෙන්නේ මොකද්ද? ඒ විදිහට හිතන එක වැරදි කියලා තීන්දු කර ගන්නවා. තීරණය කර ගන්න. අන්න ඒක තමයි සම්මා දිට්ඨිය ඇති වෙනවා කියන්නේ. සම්මා දිට්ඨිය ඇති වෙනවා කියන්නේ ඒකයි. වැරදි දේ වැරදි විදිහට, නිවැරදි දේ නිවැරදි විදිහට තේරුම් ගැනීම තමයි සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨිය ඇති වෙනකොට බිඳ වැටෙන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය. එතකොට මේ සම්මා දිට්ඨිය ඇති වෙන්න උපකාර වෙන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය. අන්න යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරපු නිසා තමයි මේ සම්මා දිට්ඨිය ඇති වුනේ. ඒ සම්මා දිට්ඨිය ඇති වුණ හිඳ තමයි දීර්ඝ කාලයක් තිස්සේ අපි පවත්වගෙන ආපු සක්කාය දිට්ඨිය බිඳ වැටුනේ. මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ ඇති වැරදි කියලා වැටුනේ අන්න යෝනිසෝ මනසිකාරයෙන් හිතන්න පුරුදු වෙලා සම්මා දිට්ඨිය උපදවගත්ත නිසා. එහෙනම් ඔන්න ඔය කියන සම්මා දිට්ඨිය උපදව ගන්න ඕන මොකටද? සෝවන් වෙන්න. ඒතර සම්මා දිට්ඨිය උපදව ගන්න නම් මොකද්ද කරන්න ඕන? යෝනිසෝ මනසිකාරය දියුණු කර ගන්න ඕන, වගේම සද්ධර්මය ශ්‍රවණය කරන්න ඕන. එහෙනම් කවුරු හරි කෙනෙක් ඔය ඇත්තන්ගෙන් ඇහුවොත් සෝවන් වෙන්න මොනවද කරන්න ඕන කියලා බය නැතුව කියන පුළුවන් තරම් බණ අහන්න. පුළුවන් තරම් බණ අහන්න ඕන, බණ පොත් කියවන්න ඕන, ධර්මඥානය දියුණු කර ගන්න ඕන වැඩියෙන්. හැබැයි ගොඩාක් බණ අහන ගමනේ මොකද්ද කරන්න ඕන? ඒක තමන්ගේ ජීවිතයට ගලප ගන්නත් ඕන නේද? දැනුම තිබ්බට වැඩක් නැහැ ප්‍රායෝගික කරන්නේ නැත්තම්. අර මන් ඉතර කියන කතාවක් තියෙනවා. එක නැවක අන්න වයසක මේ කැප්ටන් කෙනෙක් හිටියලු. ඒ වයසක කැප්ටන් එක මේ නැවේම ගමන් කරාලු මහාචාර්යවරේ.
ඉතින් මේ මහාචාර්යතුමා නිතර පුරුදු වෙලා හිටියලු අර කැප්ටන් එක ගිහිල්ලා විවේකයෙන් කතා කරන්න. ඉතින් දවසක් මහාචාර්යතුමා කැප්ටන් මුණ ගැහිච්ච වෙලාවේ අහනවා, කැප්ටන් ඔයා මේ සමුද්‍ර විද්‍යාව එහෙම දන්නවද කියලා. ඊට පස්සේ මහාචාර්යතුමාට කියනවලු, මේ අනේ මහාචාර්යතුමා මං ජීවිතේ වැඩි හරියක්ම මහා මුහුදේ තමයි හිටියේ, හැබැයි ඕක විද්‍යාවක් විදියට නම් ඉගෙනගෙන නැහැ කියලා. මං සමුද්‍ර විද්‍යාව දන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ කිව්වා, අයියෝ සමුද්‍ර විද්‍යාව දන්නේ නැද්ද? එහෙනම් ඔයාගේ ජීවිතෙන් කාලක්ම ඉවරයි, වැඩක් නැහැ කියලා කිව්වා. එහෙම කිව්වම හිතට දුකයි. නමුත් ඉතින් මොනෝ කරන්නේද? තමන් නැහැ, තව තුන් කාලක් තියෙනෝනේ කියලා හිත හදාගත්තා. ඊට පස්සේ ආපහු දවසක ඇවිල්ලා හනනෝ, කැප්ටන් ඔය තාරකා විද්‍යාව දන්නවද? ඉතින් කැප්ටන් වයසක එක්කෙනා ගන්නේ, සර් තාරකා දැකලා තියෙනවා, තරු දැකලා තියෙනවා, තරු වෙනිලා තියෙනවා, හැබැයි විද්‍යාවක් විදියට නම් ඕක මං ඉගෙන ගන්නේ. අයියෝ තාරකා විද්‍යාව දන්නේ නැද? එන ඔයාගේ ජීවිත භාගයක් මෙවරයි, කමන්නේ ඉතින් තව භාගයක් තියෙනවනේ කියලා හිත හදාගත්තා. තව දවසක් ඇවිල්ලා අහනවලු මහාචාර්යතුමා, කැප්ටන් ඔයා දන්නවද මේ භූගෝල විද්‍යාව? අනේ සර් ඉතින් පුංචි කාලේ ඉඳලා පොළොවේ පය ගහලා ඉන්න නම් දන්නවා, හැබැයි ඉතින් ඔක විද්‍යාවක් ඉදිරියට නම් දන්නේ නැහැ. ඒක දන්නෙත් නැද්ද? එහෙනම් ජීවිතේ තුන් කාලක් ඉවරයි නෑසෙ කියලා කිව්වා. කමන්නේ ඉතින් තව කාලක් තියෙනවනේ කියලා හිත හදාගත්තා. ඔය අතර ඒක දවසක් මේ වයසක කැප්ටන් දුවගෙන දුවගෙන ඇවිල්ලා මහාචාර්යතුමාගෙන් අහනවලු, මහාචාර්යතුමා මහාචාර්යතුමා ඔබතුමා පීනන්න දන්නවද කියලා. එතකොට එයා කිව්වලු, නැහැ නැහැ මම පීනන්න දන්නේ නැහැ, ඇයි ප්‍රශ්නේ? මගේ නම් ජීවිතේ කාලක් හරි බේරෙන, ඔබතුමාගේ ජීවිතේම නැති වෙන්න යන්නේ, නැවගිලෙන්න හදනවා කියලා කිව්වා. ඒක අන්නේ වගේ මේ අදාළ දැනුම ප්‍රායෝගික තලයට ගේන්නේ නැත්නම් වැඩක් නැහැ. ඒ නිසා හොඳට බණ අහන්න ඕන, ධර්මඥානීය දියුණු කරගන්න ඕන. ඊට අමතරව අපි මොකද කරන්න ඕන? ඒ අහන ධර්මයේ ප්‍රායෝගික කරන්න. ඒකට තමයි මේ ධම්මානුධම්ම ප්‍රතිපන්න වීම කියලා කියන්නේ. එහෙනම් අපි මොකද කරන්න ඕන? මේ සත්වයා සසරට බැඳලා තියෙන ප්‍රධානම රැහැන වෙන මේ සක්කාය දිට්ඨිය ලිහා ගන්න, සත්වයා සමාජේ ජීවත් වෙනකොට කරන මේ ප්‍රධාන ගනුදෙනු දිහා බොහෝම නුවණින් විමසිල්ලෙන් හොඳට ඇනලයිස් කරලා බලන්න පුරුදු වෙන්න ඕන. කොහොමද මේක වෙන්නේ කියලා. මේ තණ්හාව, මානය, දිට්ඨිය කියන මේ ත්‍රිවිධ මඤ්ඤණා ඇති වෙන්නේ කොහොමද කියලා බලන්න ඕන. ඒව නැති කරගන්න කොහොමද හිතන්න ඕන? අනිත්‍ය දර්ශනයෙන් මේ සියල්ල දිහා බලන්නේ කොහොමද කියලා හොඳට හිතන්න ඕන. ඒක තමයි යෝනිසෝ මනසිකාරය. එහෙම හිතනකොට තමයි සම්මා දිට්ඨිය පහළ වෙන්නේ. එහෙම හිතනකොට තමයි සක්කාය දිට්ඨිය බිඳ වැටෙන්නේ. ඒ විදිහට මමය, මගේය, මට වුණ විදිහට මේ පාලනය කරන්න පුළුවන් කියලා මේ පංචස්කන්ධය ගැන හිතන එක වැරදි කියලා වැටෙන්නේ අන්න ඒ විදිහට තමන් ප්‍රායෝගිකව හැම අරමුණක් එක්කම කල්පනා කරලා විමසලා බලන්න පුරුදු වෙන තරමටයි. ඉතින් ඔන්න පළවෙනි එක මතක තියාන, සක්කාය දිට්ඨිය නැති කරගන්න ඔය කියන විදිහට කරන්න ඕ. ඉතින් ඇත්තටම කිව්වොත් මේ කියන සංයෝජන ධර්ම තුනෙන් කඩා ගන්න අමාරුම සංයෝජනේ තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කැඩිච්ච ගමන් මොකද වෙන්නේ? දෘෂ්ටිය පදනම් කරගෙන තියෙන අනිත් සංයෝජන දෙකත් බිඳ වැටලිහෙල යනවා. හරියට අර ගඩොල් තාපයකින් එක ගඩොලක් ගලවල ගත්තකම අනිත් ඒවා බුරුල් වෙලා යනවා වගේ නේද? ගැට ගැහිලා තියෙන එක ගැටයක් තද ගැටේ ලිහපු ගමන් අනිත් ගැට ටික ලිහෙනවා වගේ විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්මත් ලිහෙනවා. ඒතර විචිකිච්ඡාව කියලා කියන්නේ මොකද්ද? සැකය. එතකොට මෙලොව පිළිබඳව, පරලොව පිළිබඳව සත්වයේ හිටියේද නැද්ද කියන එක ස්වභාවය පිළිබඳව ඇති සැකය. ඉතින් ඒ සැකයක් නැති වෙන සක්කාය දිට්ඨිය බිඳ වැටිච්ච ගමන්. සැකයක් ඇති වෙන්නත් ප්‍රධානම හේතුව මොකක් නිසාද? නොදන්නකම. සැකය දුරු කරගන්න මොකද කරන්න ඕන? දැනුවත් වෙන්න ඕන නේද? සැකය දුරු වෙන්නේ දැනුවත් වීම මතයි. එතකොට ඒක ලෞකික ජීවිතයටත් හොඳයි, ලෝකෝත්තර ජීවිතයටත් හොඳයි. දැනුවත් වීම. සැකයෙන් ඉන්න ගියාම හැමතිස්සෙම පසුතැවීම තියෙනවා. කම්මැලිකම යන මම පොඩි කතාවක් කියන්නම්. මේ සැකේ තියාගෙන ඉන්න හොඳ නෑ කියන එකට. ඔන්න එක ගෙදරක නෝනයි මහත්තයයි හිටියලු. මේ මහත්තයට නෝන හරි සැකයිලු. ඉතින් නිතරම මෙයා වැඩට ගියත්, ඔෆිස් එකට ගිහිල්ලත් නෝනට කෝල් කර කර හන, ඔයා කොහෙද ඉන්නේ? ඉතින් නෝන කිව්වා, මම මේ ගෙදර ඉන්නේ.
එයාට ඒත් විශ්වාස නෑලු. ගෙදර ඉන්නවා කියන ගෙදර කොහෙද? ඉතින් කියනවා කුස්සියේ. කුස්සියේ ඉන්න කිව්වහම කොහොමද ඔප්පු කරන්නේ? ආ ඉන්නකෝ මං එයාට නම් මොකක් හරි කරන්න කියලා වටපිට බලනකොට ඔන්න ඕන දැක්කලු බ්ලෙන්ඩර් එක තියෙනවා. ඉතින් ආමන් බ්ලෙන්ඩර් එක දාලා පෙන්නන්නම් කියලා ඔන්න බ්ලෙන්ඩරේ දැම්මලු. දැන් ඔන්න හරි කුස්සියේ ඉන්න බව තේරුම් ගත්තා. ඊට පස්සේ ආපහු දවසක් ගිහලා ආයි සැකයි මෙයාට නෝනක් කොහේ හරි ගිහිල්ලා ඇති කියලා. ඉතින් ඒත් කෝල් කරනවා කොහෙද ඉන්නේ? එතකොට කියන කුස්සියේ. ඉතින් මහත්තයා කියනවා එහෙනම් බ්ලෙන්ඩර් එක දාන්න. එතන ඔන්න දානවලු. දැන් මේකට හුරු වුණාලු මෙයා. දැන් සැකේ දුරු කරගන්න බ්ලෙන්ඩර් එක දානවා. හැමතිස්සෙම නෝනත් කුස්සියේ ඉන්නවා කියනවා. ඔහොම ඉඳලා කාලයක් ගියාට පස්සේ එක දවසක් මහත්තයා කියන්නේ නැතුව ගෙදර ආව. ගෙදර ඇවිල්ලා බලනකොට නෝනක නැහැ. පොඩි ළමයි හිටියේ ගෙදර. පොඩි පුතාගෙන් අහන කෝ පුතේ අම්මා? එතකොට පුතා කියනවා අම්මේ තාත්තේ අම්ම වෙනද වගේම බ්ලෙන්ඩර් එකත් අරගෙන කොහෙද ගියා කියලා කිව්වලු. ඉතින් අන්න එතනත් අර සැකේ එක සැරේට අතහරින්න නැතුව හිටියේ ඉඳ අල්ලගත්ත හොරේ කොහොම හරි. කෙසේ වෙතත් සැකයක් ඇති වෙන්න තැන මොකද කරන්න ඕන? ඒ සැකය දුරු කරගන්න දැනුවත් වෙන්න ඕන. දැන් ගෙදරක යුග ජීවිතයක් ගත කරන දෙන්නෙක් අතර උන සැකේ ඇති වෙන්න අන්‍යෝන්‍ය වශයෙන් උන් දැනුවත් වෙන්නේ නැති හින්දා, සාකච්ඡාවක් නැති හින්දා, ධර්මීය පිළිබඳවත් සැක ඇති වෙන්නේ ධර්මයේ වරද නිසා නෙවෙයි, ධර්මයේ දන්නේ නැති හින්දා. ඒ නිසා මොකද කරන්න ඕන? පුළුවන් තරම් බණ අහන්න ඕන. ඒක නිසා තමයි මේ සෝතාපට්ටි අංගයක් විදිහට සෝවන් වෙන්න අත්‍යවශ්‍ය කාරණයක් විදිහට දක්වලා තියෙන්නේ බණ ඇසීම. ඉතින් මේ බණ දායකත්වයේ දරණ එකත් සෝවන් වෙන්න තව කෙනෙකුට කරන වක්‍රාකාර සහයෝගයක්, උදව්වක්. ඊළඟ කාරණාව තමයි සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස කිව්වහම දැන් අපි ඉගෙනගෙන තියෙන මොනවද? වැරදි සිල්, වැරදි වෘත කිව්වහම ඔය අනිත් ආගම්වල තියෙන ඒවා ගැන අපි ගෝ වෘත, අජ වෘත, සුනක වෘත ඔය විදිහට. ඒවත් හරි. හැබැයි මෙතනදී අපි දැනගන්න ඕන බෞද්ධයෝ විදිහටත් සීලබ්බත පරාමාස වලට යනවා. කොහොමද? දැන් ඔබ පන්සිල් රකින්නවා. මොකටද පන්සිල් රකින්නේ? පන්සිල් රකින්නේ සමහර වෙලාවට යන තැන හොඳ කරගන්න නේද? දිව්‍ය ලෝකයන්. ඇයි පන්සිල් රකින්නේ? පන්සිල් කැඩුවාම අපාය යනවා. ඉතින් අපාය ගියා මොකද? අපෝබය ගිහිල්ලා දුක් විඳින්න. කාටද? මට. ආන්න. එතකොට දැන් යා මේ සිල් රකින්නේ මොකක් නිසාද? අපායෙන් මාව බේරගන්න නේද? එතකොට මේ සිල් රකින්නේ මොකද? සිල්වන්ත වෙලා මාව දිව්‍ය ලෝකේ යවන්න. එතකොට දැන් මේ විරමණය සහ සමාදානය කියන දෙකම තුල මම ඉන්නවද නැද්ද? ඉන්නවා. මම මුල් කරගෙන රකින හැම සීලයක්ම සීලබ්බත පරාමාසයි. එහෙනම් ධර්මානුකූලව ගත්තොත් ඇයි අපි සීල් රකින්න ඕන? සීලය සමාධියට උපකාර වෙන හින්දා, සමාධිය ප්‍රඥාවට උපකාර වෙන හින්දායි සමාධිය අපි වඩන්නේ. අන්න ඒ විදිහට තේරුම් ගැනීම වැදගත් වෙනවා. එතකොට මමත්වයෙන් යුතුව රකින හැම සීලයක්ම සීලබ්බත පරාමාස වෙනවා. මාව පෝෂණය කරන්න රකින හැම සීලයක්ම සීලබ්බත පරාමාස වෙනවා. ඒතර සක්කාය දිට්ඨිය බිඳ වැටෙන තැන මමත්වේ නැහැ. මමත්වේ නැති තැන මමත්වය මුල් කරගෙන රකින සීලබ්බත පරාමාස ගිලිහෙනවා. ඒතර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම තුන නැති කරගන්න මොකද කරන්න ඕන? අන්න අර සෝතාපට්ටි අංග පුරුදු කරන්න. තව විදිහකට මෙහෙම කිව්වොත් සෝවන් වෙන්න ඉස්සෙල්ලම කල්යාණ මිත්‍රයෙක් ඉන්න ඕන. ඒ කල්යාණ මිත්‍රයාගෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙනවා. අන්න සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට මොකද වෙන්නේ? සද්ධර්මයේ ශ්‍රවණය කරන තරමට තමයි සම්මා දිට්ඨිය පහළ වෙන්නේ. ඒතර සම්මා දිට්ඨිය ඇති කරගන්න උපකාර වෙන කාරණා දෙකක් තියෙනවා. මොකද කාරණා දෙක? ඒ තමයි යෝනිසෝ මනසිකාරය, පරතෝ ගෝසය යෝනිසෝ මනසිකාරයයි. සෝතාපට්ටි අංග විදිහට කිව්ව සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි. එතකොට සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි ඇතුව කටයුතු කරනකොට සම්මා දිට්ඨිය පහළ වෙනවා. සම්මා දිට්ඨිය පහළ වෙනකොට නැති වෙන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය නැති වෙනවා. සක්කාය දිට්ඨිය නැති වෙනවා. ඒ විතරක් නෙවෙයි විචිකිච්ඡාවත් නැති වෙනවා. ඊට පස්සේ දැන් අර ධම්මානුධම්ම ප්‍රතිපන්න වෙනවා කියලා කිව්වනේ සෝතාපට්ටි අංගයක් විදිහට. ධම්මානුධම්ම ප්‍රතිපන්න වෙනවා කියලා කියන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාර්ය පදනම් කරගෙන සෑම ක්‍රියාවක් තුළම මමත්වයේ ඉස්මතු වෙන්නට නොදී
හිතන්න පුරුදු වෙනවා, කටයුතු කරන්න පුරුදු වෙනවා. ආන මමත්වේ ඉස්මතු නොවී කටයුතු කරන තැන සීලබ්බත පරාමාස ගිලිහිලා යනවා. මමත්වේ පෝෂණය වෙන්නේ නැහැ. එතකොට ඒ කියන සීලබ්බත පරාමාසයත් ගිලිහිලා ගිය තැන සසරට බැඳෙල තියන්න හේතු වෙන ප්‍රධාන සංයෝජන තුනක් ගිලිහෙනවා. ඒ ගිලිහිච්ච ගම මොකද දන්නවද වෙන්නේ? අපි මේ දීර්ඝ සංසාරේ විඳින දුක මහ පොළොව වගේ නම් සෝවන් වීම නිසා, මේ කියන සංයෝජන ධර්ම තුන තුනී වීම නැති වී යාම නිසා ආයි සසර විඳින්න ඉතුරු වෙන දුක නෙල්ලි ගෙඩියක ප්‍රමාණයේ ගුලියක් පස් ගුලියක් පෙන්නලා කියන අන්න ඒ වගේ අඩු වෙලා යනවා කියලා කියනවා. අර සංයෝජන ධර්ම තුන නැතිවීම නිසා අනාගතේ විඳින්න තියෙන දුක මහා පොළොවේ පස් වගේ මහ විශාල දුකක් නැති වෙලා ඉතිරි වෙන්නේ නෙල්ලි ගෙඩියක ප්‍රමාණයේ පස් ටිකක් වගේ අල්ප දුකක් කියලා බුදුහාඳුර මතක් කරනවා. ඒතර බලන්න සෝවන් වෙනවා කියන එක කොච්චර දුකෙන් නිදහස් වීමක්ද. ඉතින් ආන්නේ ඒ තත්වයට පත් වෙන කෙනා තමයි සතර අපායෙන් නිදහස් වෙන්නේ. ඒතර සෝවන් වෙන කෙනා සතර අපායෙන් නිදහස් වෙච්ච කෙනෙක්. අපි කොච්චර ශ්‍රද්ධාවන්ත වුණත් කොච්චර දන් දීලා පින් කරලා තිබ්බත් අපි අන්තිම මොහොතේ අපි කවරෙක් වෙලා ඉපයිද කියලා අපි දන්නේ නැහැ. හැබැයි සෝවන් වෙච්ච කෙනෙකුට සහතිකයක් දෙන්න පුළුවන්. මොකද්ද? මම නම් සතර අපාය උපදින්නේ නැහැ කියලා. එහෙම වෙන්න නම් මොකද්ද කරන්න ඕන? මෙන්න මේ සෝතාපට්ටි අංග හතර හොඳට පුරුදු කරන්න. ඒ අංග හතරෙත් විශේෂයෙන්ම යෝනිසෝ මනසිකාරය හොඳට වඩන්න ඕන. අරමුණු පරිහරණය කරනකොට පංචස්කන්ධවල තියෙන ත්‍රිලක්ෂණය හැම තිස්සෙම දකින්න ඕන. කිසියම් අරමුණකින් තණ්හාව ඇති වෙනකොට මේ තණ්හාව ඇති වෙන්නේ අවිද්‍යාව නිසයි කියලා තේරුම් අරගෙන ඒ අවිද්‍යාව නැති වෙන විදිහට ත්‍රිලක්ෂණයට දාලා ඒ අරමුණ බලන්න පුරුදු වෙන්න. මේක මොහොතෙන් ඇති වෙලා නැති වෙලා යනවා. එහෙනම් මේක මේ අල්ල ගන්න දෙයක් නැහැ, මේක මෙච්චර ලොකුවට දඟලන්න දෙයක් නැහැ කියලා තේරුම් ගන්න පුරුදු වෙන්න හැම වෙලාවෙම. ඊතර මේ අනිත්‍ය වෙනවා කියන එක කොහොමද වෙන්නේ? එකින් එක අනිත්‍ය වෙලා යනවා. දැන් හිතන්න කනට සද්දයක් ඇහිලා තව සද්දයක් ඇහුනහම ඒකෙන්ම අනිත්‍ය වෙලා යනවා. ඊතර කනට සද්දයක් ඇහිලා තියෙන වෙලාවේ ඇහැට රූපයක් පේනකොට රූපය නිසා සද්දය අනිත්‍ය වෙලා යනවා. ආන්නේ විදිහට මේ අරමුණෙන් අරමුණ මේව වෙනස් වෙන අනිත්‍ය වෙනවා. එවන් තත්වයක් තුල තියෙන මේවා මමය මගේය කියලා අල්ලා ගැනීම හරසුන් ක්‍රියාවක්. එහෙම අල්ලගන්න එක වැරදි කියලා වැටහෙන කම්ම යෝනිසෝ මනසිකාරයෙන් සියලු අරමුණු පරිහරණය කරන්න අපි අභ්‍යාස කරන්න පුහුණු වෙන්න ඕන. ඉතින් අඩු ගන්න හැම තිස්සෙම බැරි නම් ඉඩ ලැබෙන වෙලාවට හිත තැලෙන රිදෙන වෙලාවට හරි ඒ විදිහට හිතන්න ඔබ වෑයම් කරන්න. එහෙම හිතන එක තමයි සම්මාදිට්ඨිය ඇති කරගන්න තියෙන හොඳම ක්‍රමය. එහෙම හිතෙන එකින් සම්මාදිට්ඨිය ඇති කර ගැනීම තමයි සක්කායදිට්ඨිය ප්‍රහාණය කරගෙන නිවනට මඟ විවර කරගන්න තියෙන එකම ක්‍රමය. ඉතින් ඒ විදිහට හිතන්න අවශ්‍ය ධර්මය උපදේශණය ලැබිලා තියෙන වෙලාවේ ඒට අදාළ කල්යාණ මිත්‍රිය ලෝකෙ පහළ වෙලා ඉන්න වෙලාවේ එන් උපරිම ඵල නිලන්න ඔබ වෑයම් කරන්න. ඒ සඳහා පින්වත් ඔබ හැම දිනාටම මේ අනුශාසනා උපකාරයක්ම වේවා කියලා ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්මශ්‍රවණානි සංසීන් හැමතුතුම් නිවන් සුව සැලසේවා. පින්වත්නි, බෞද්ධයෙකු වශයෙන් සෝවන් මාර්ගයට පිවිසෙන්නේ කෙසේද කියන මාතෘකාව යටතේ, ඒ සඳහා කළ යුත්තේ කුමක්ද කියන මාතෘකාව යටතේ අද දේශනාව පැවැත්වේ. ඉතින් අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේ දරා කටයුතු කළේ බුලත් කොහුපිටියේ අලවතුර ගණේගොඩ පියනිවස ලිපිණි පදිංචි පින්වත් මෑණියන් වහන්සේ සහ දූදරු පිරිස විසිනුයි. විශේෂයෙන්ම 2021 වර්ෂයේ සැප්තැම්බර් මාසේ 10 වෙනි දින
පරලෝසපත් වූ දයාබර පියාණන් ආදරණීය ස්වාමි පුරුෂයාණන් ගණේගොඩ පියරි සෙවණ ලිපිණී පදිංචිව සිටි එම් ආර් පියදාස ලියන මහත්මාගේ තෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණය නිමිත්තෙනුයි මේ වටිනා ධර්ම දානමය පින්කම මෙලෙසින් සිදු කළි. ති බොහෝ දෙනාට ධර්මයේ ශ්‍රවණය කරන්න අවකාශ සලසා දීම තුළ පහළ කරගත් උතුම් ධර්ම දානමය කුසල බලයෙන් ඒ පරලෝසපත් පියාණන් වහන්සේ ස්වාමි පුරුෂයාණන් ඇතුළු කලින් නම් සඳහන් කරපු සියලු ඥාතීනුත් පින්වත් ඔබ හැම දෙනාගේම සියලු ඥාතීනුත් පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියලා සාදු කියලා පින් දෙමු. ලෝකයත් සම්බුද්ධ ශාසනයත් සුරකින සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරණ හැමට සහභාගී වූ හැමට ප්‍රේක්ෂක ඔබට දෙවියෝ එකලෙසින්ම ආශිර්වාද කරත්වා කියලා සාදු කියලා පින් දෙමු. මේ උදාරතර කුසල ධර්මයන්ගේ අනන්ත ආශිර්වාදයෙන් පින්වත් ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනය සැලසේවා. සියලු සාංසාරික දුක්ඛයන්ගෙන් එතරව ලැබෙන අමා මහ නිවන් සුවමත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං.